සුවසිට සඳහා නිරතුරු වෙහෙසෙන ඔබට අපින් සැපේන අත්වැල. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔබ වෙත ගෙනෙන වෛද්‍ය හමුව සුවසිත. වර්තමානයේ වන විට ඩෙංගු රෝගයෙන් පීඩාවට පත් වී සිටින පිරිස වැඩිවීමක් දක්නට ලැබෙනවා. දැනුවත් කිරීම, පරිසරය පිරිසිදු කිරීම, ප්‍රතිකාර විධි පිළිබඳව බොහෝ විවිධාකාර සිදුවීම් දක්නටත් ලැබෙනවා. ඒ තවමත් අපේ සමාජයේ මෙය පීඩාකාරී පසුබිමක් තත්ත්වයක් වෙන බව තමයි අපට දැනගන්නට ලැබෙන්නේ. මේ නිසා අද අප අදහස් කළා සුවසිත වැඩසටහනින් වර්තමාන තත්ත්වය පිළිබඳව ඔබ දැනුවත් කරන්නට. ඩෙංගු රෝගය සෑදීමට හඳුනා ගැනීමට ප්‍රථම එයින් වැළකී සිටීමට ඔබ ක්‍රියා කළ යුතු ආකාරය වගේම ඩෙංගු රෝගය වැළඳුණු විට ප්‍රතිකාර ගැනීමේදී ඔබ දැනගත යුතු වැදගත් කරුණු පිළිබඳව අද අප කතා බහ කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ හින්දා අද දවසේ අපි මාතෘකාව විදියට තෝරගත්තේ ඩෙංගු උණ රෝගියෙකු දැනගත යුතු විශේෂ කාරණා මොනවද කියන එක පිළිබඳව ඔබ සමගින් කතා බහ කරන්නට. අද වෛද්‍ය කරුණු පැහැදිලි කරන්නේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා. සුපුරුදු ලෙස අදත් සුවසිත මෙහෙවන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාන්ත හිට්ටිආරච්චි මහතා. ස්තුතියි චන්ද්‍රිකා ජයකාන්ත මහත්මිය. අද සුවසිත වැඩසටහනින් අප කතා කරන්නට යන්නේ අද දවසේ ඔබට ප්‍රශ්නයක් වී ඇති කාරණයක් පිළිබඳව. ඩෙංගු උණ රෝගය කියනකොට මේ වෙනකොට රටේ හැම පළාතකම ජීවත් වන ඔබ විශේෂයෙන්ම කිසියම් චකිතයකින් කුතුහලකින් ඉන්නා කාලයක්. හැබැයි මේ තත්ත්වයක් එක්ක මේ පැතිරෙන උණ රෝගය කොහොමද පාලනය කරගන්නේ, එතනදී කොහොමද අපට දායක වෙන්න පුළුවන් කියන කාරණේ වගේම ඩෙංගු උණ රෝගී තත්ත්වයකට අප ගොදුරු වුණු අවස්ථාවකදී අප පරිසං වෙන්නේ කොහොමද කියන කාරණේ ගැනත් කතා කරන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි අද අප මේ සාකච්ඡාව සුවසිත වැඩසටහනින් කරන්නේ. මේ සඳහා අපත් එක්ක සම්බන්ධ වෙනවා කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහත්මයා. මම කැමති මුලින්ම අපි දැන් ඩෙංගු රෝගය ගැන හුඟක් වෙලාවට මේ දවස්වල නිතර කතා බහ ලක් වෙනවා. හැබැයි මේ පිළිබඳව තවමත් නොදන්නා කරුණුත් ඇති අපේ ජනතාව. විශේෂයෙන්ම එතනදි වඩාත්ම වැදගත් වන්නේ දැන් ඩෙංගු උණ තත්ත්වයකට ආවට පස්සේ දැන් අද කට්ටිය හිතනවා, හුඟක් අය හිතනවා ඩෙංගු උණ කියලා දැනගත්තට පස්සේ රෝහලකම එයාව නතර කරගන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නයත් එක්ක හුඟක් අය බයෙන් ජීවත් වෙනවා. ඇත්තටම දැන් මේ කාරණයත් එක්ක ඩෙංගු රෝගියෙක් කියලා දැනගත්තත් කොහොමද මේ ගෙදර ඉඳගෙන මේ කාරණේ කරගන්නේ කියන කාරණයත් ගැටලුවක් බවට ප්‍රශ්නයක් බවට පත් කරගෙන ඉන්න ජනතාවකුත් ඉන්නවා. ඉතින් මේ වර්තමාන තත්ත්වයත් එක්ක අපි කොහොමද මේ ආමන්ත්‍රණය කරන්නේ මේ පිළිබඳව නිවැරදි උපදෙස් ලැබෙන්නට? ස්තුතියි. ඩෙංගු රෝගය ගත්තහම ජනතාව තුළ මතයක් තියෙනවා ඩෙංගු රෝගය වැළඳුණා කියන්නේ තමන්ට මරණ සහතිකය ලියන්න ලෑස්ති කරා වගේ කියලා. ඇත්තට මෙහෙම දෙයක් නෑ. ඩෙංගු රෝගය පිළිබඳව අනවශ්‍ය විදිහට බය වෙන්න අවශ්‍ය නෑ. අපි ඩෙංගු රෝගීන් 10,000ක් ගත්තොත් එයින් 9,900ක්ම තමන්ට රෝගී වැළඳුලකට කියලාවත් දන්නේ නෑ. ඒ කියන්නේ 10,000කින් 9,000කටම උණක්වත් ගන්නේ නෑ. නිකන් ඇඟරි දෙනවා, පොඩ්ඩක් ඇඟේ පතේ අමාරුවක් තියෙනවා, ඒක නිකම්ම නැති වෙලා යනවා. 10,000ක් රෝගීන්ගෙන් 900කට තමයි උණ ගන්නෙ. එතන අපි හිතුවට හිතනවා උණ ගත්තා කියලා ওই පැරසිටමෝල් වගේ බේතක් අරගෙන මිනිස්සු සාමාන්‍යයෙන් සනීපෙල යනවා. 10,000කින් 100කට, එහෙම නැත්නම් 100ට 1කට තමයි ওই ඩෙංගු රක්තපාත උණ කියන එක කියන්නේ භයානක තත්ත්වය ඇති වෙන්නේ. ඒ කියන්නේ ඩෙංගු රෝගීන් 10,000ක් ගත්තොත් 100කට, ඒ කියන්නේ 100ට 1ක ප්‍රමණ ප්‍රමාණයකට තමයි මේ යම් ආකාරයක ජීවිත තර්ජනයක් එල්ලවිය හැකි තත්ත්වයේ ආකාරයක් ඉන්නේ. ඒ නිසා පළමුවෙම කියන්න කැමති මේ පිළිබඳව අනවශ්‍ය විදියට බය වීම අවශ්‍ය නැහැ.
සමහර කට්ටිය ඩෙන්ගුද කියලා දැනගත්ත ගමන්ම විශේෂයෙන් ඩෙන්ගු ඇන්ටිජන් පරීක්ෂාව කළා ඒකෙන් ඩෙන්ගු කියලා හරියටම දැනගත්ත ගමන්ම දුවගෙන යන ස්පිරිතාලයකට එන්න ඒක අවශ්‍ය නැහැ අවශ්‍ය කරන්නේ තමන්ගේ රෝගය පිළිබඳ තමන්ට ඩෙන්ගු කියලා දැනගන්න එක ඉතා හොඳයි මොකද එතෙන්දී අපිට යම් යම් පියවරවල් ගන්න වෙනවා පළවෙනි එක තමයි විවේකය අපි පහුගිය කාලේ වෙච්ච මරණ බැලුවොත් ඩෙන්ගු වලින් හුඟක් ඒවට හේතුව තමයි ඒ රෝගීන් විවේක නොගැනීම ඒ කියන්නේ ළමයි ඉස්කෝලේ යවනවා ටියුෂන් පන්තිය වලට යවනවා සෙල්ලම් තරඟ වලට යවනවා මොකද දෙමව්පියන්ගේ බලකිරීම උඩ ළමයි අමාරුවෙන් යනවා දෙවෙනි එක තමයි වැඩිහිටි කට්ටිය විවේක ගන්න නැතුව වැඩට යනවා එහෙම නැත්නම් වෙන වර්ගයේ ඖෂධ පාවිච්චි කරන ඔය ඩික්ලොෆිනක් කියලා අපි පයි කියන විදිහේ එහෙම නැත්නම් මෙෆනමික් ඇසිඩ් වගේ අපි පයි කියන විදිහේ එහෙම නැත්නම් ඉබුප්‍රොෆන් කියලා අපි පයි කියන විදිහේ ඖෂධ පාවිච්චි කරනවා ඉතින් එහෙම දේවල් කරන්න හොඳ නැහැ පළවෙනි එක තමන් ඇඳ විවේකව ඉන්න ඕනේ විවේකීව ඉන්න ඕනේ ළමයා ඉස්කෝලේ යවන්න හොඳ නැහැ ටියුෂන් වලට යවන්න හොඳ නැහැ සෙල්ලම් වලට යවන්න හොඳ නැහැ වැඩිහිටියෙක් නම් වැඩට යන්න හොඳ නැහැ ඇඳ විවේකීව ඉන්න ඕනේ දෙවෙනි එක උණ මුල දවස් 3-4 තද උණ ගන්නවා හැබැයි ඊට පැරසිටමෝල් වලට වඩා එහා ගිය ඖෂධයක් පාවිච්චි කරන්න හොඳ නැහැ සමහරලා රෝගින් අපිටක රණ්ඩු කරනවා ඊට වඩා පැරසිටමෝල් වලට ඉක්මවා ගිය විදියෙ ඖෂධයක් දෙන්න කියලා උණ බස්සන්න නමුත් එහෙම දුන්නොත් ඒක අහිතකර වෙනවා ගොඩක් රෝගීන් පසු කාලීනව සංකූලතාවලට යන්නේ ඒ කියන්නේ ඇඟ ඇතුළේ ලේ ගැලීම් වලට භාජනය වෙන්නේ පැරසිටමෝල් වලින් එහා ගිය ඖෂධ පාවිච්චි කරන්න ගිහිල්ලා සමහරලා රෝගීන් ගිහිල්ලා තමන්ගේ වෛද්‍යවරයාට කරදර කරනවා එහෙම නැත්නම් රෝහල වලට ගිහිල්ලා රණ්ඩු කරනවා පෞද්ගලික රෝහලට ඇතුළත් වෙලා මම මේ බිල් ගෙවන්නේ ඕක පැරසිටමෝල් එකක් බොන්නද කියලා රණ්ඩු කරනවා ඉතින් ඒක අවශ්‍ය නැහැ මොකද ඊට වඩා ලොකු වැඩි ඖෂධයකට යනවා කියන්නේ තමන්ගේ ජීවිතයට යම් අනතුරක් කර ගැනීම සඳහා අත වෙනීම දෙවෙනි කාරණේ තමයි පැරසිටමෝල් ඖෂධය පාවිච්චි කිරීම තුන්වෙනි කාරණේ තමයි නිසි ප්‍රමණ දියර තමන්ගේ ඇඟට වැටෙන්න ඕන ඒ කියන්නේ විජලනේ නොවෙන්න සාමාන්‍යයෙන් අපි හිතනවා ලොකු වැඩිහිටියෙක් මොකද මම කායික වෛද්‍යවරයෙක් අපිට එන කට්ටිය ගත්තොත් වැඩිහිටියෝ ඒ අය සාමාන්‍යයෙන් පැයකට මිලිලීටර් 100ක් වගේ ප්‍රමාණයක් දියර බොන්න ඕන ඒක වතුර වෙන්න පුළුවන් කැඳ වෙන්න පුළුවන් පළතුරු ජූස් වෙන්න පුළුවන් ජීවණී වගේ දේවල් වෙන්න පුළුවන් ඒතර මේ ඕනම දියරයක් පාවිච්චි කරන එක ඉන් එහාට තින් ඖෂධයක් අවශ්‍ය වෙන්නේ තමන්ට වමන ගතියක් ඇති වෙනවනම් බඩේ පිපුමක් ඇති වෙනවනම් තමන්ගේ පෞද්ගලික වෛද්‍යවරයාගෙන් ඊට සමාන බෙහෙතක් ලබා ගන්න පුළුවන් ඉතින් ඒක නිසා ඩෙන්ගු පිළිබඳ දැනගත්ත පමණින් අපි රෝහලට එන්න අවශ්‍ය නැහැ රෝහලට එන්න අවශ්‍යද කියලා අපි තීරණය කරන්නේ අපි බලනවා ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කළා ප්ලේට්ලට් කවුන්ට් එහෙම නැත්නම් රුධිරයේ පට්ටිකා ප්‍රමාණය පිළිබඳ අවබෝධයකට එනවා අපි සාමාන්‍ය හිතන්නේ ලේකුල පට්ටිකා ප්‍රමාණය 150,000කට අඩු වුණාම අවහම ඇති කියලා ඒ නියමිත මාත්‍රාවන් 150,000 සහ 103 පහුගිය දවස්වල අපි හිතුවා 150,000 නෙමෙයි 130,000 වෙනකන් හිටියත් කමක් නැහැ කියලා මොකද අප රෝහල් වල සෙනඟ වැඩි නිසා හැබැයි 150,000ට වඩා පට්ටිකා ප්‍රමාණයක් තියෙනවනම් ඒ තැනත්තා රෝහලට ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි ඉතින් වෙන සංකූලතාවයක් තියෙනවා මේ තැනත්තාට කන්න බොන්න බැරි නම් වමනේ යනවනම්. එතකොට රෝහලකට ආවට කමක් නැහැ ඔය දියර වගේ දෙයක් ගන්න සේලයින් එකක් එහෙම දෙන්නේ නැත්තම් එහෙම රෝහලකට පැමිණීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔව් ඇත්තම දැන් මේ මෙතනදී විශේෂයෙන්ම දැන් අපි පසුගිය කාලයත් එක්ක සංසන්දනය කරලා බලනකොට හුඟක් වෙලාවට මේ රෝගීන් කලබලෙට ලක්වීමට එක කාරණයක් වෙලා තිබෙන්නේ වෙනදා වෛද්‍ය උපදෙස් පරිදි කරගත්තර අපි කියන අර ඩෙන්ගු ඇන්ටිජන් පරීක්ෂණය මේ පරීක්ෂණය දැන් වෛද්‍ය නිර්දේශයක් නැතුවත් රෝගීන් පළවෙනි දවසේම කරගන්නට පෙළඹිලා තිබෙනවා මොකද ඒ නිසාම තමයි හුඟක් අය ඩෙන්ගු පොසිටිව් කියලා ටග් ගාලා දැනගත්තට පස්සේ මෙතනදී මේ කිසියම් අර චකිතයකටපත් වෙන ස්වභාවයක් ඇති වෙලා තිබෙනවා. දැන් ඉතින් එතකොට මම හිතනවා දැන් අප ඔබ දැක්කු කාරණා වැදගත්. මොකද ඩෙන්ගු ඇන්ටිජන් එක තිබෙනවා කියන කේ පරීක්ෂණය පොසිටිව් කියලා ආවට අපට අනිත් වෙනත් රෝග ලක්ෂණ නැත්නම් කලබල විය යුතු නැහැ කියන කාරණය. දැන් මෙතනදී ඇත්තම දැන් තව දෙයක් දැන් අපි සාමාන්‍යයෙන් අර මේ ඩෙන්ගු උණක් හැදුනට පස්සේ සමහර වෙලාවට දවස් දෙක තුනකින් මේ උණ තත්වය අඩු වෙයිගෙන යන අතරෙම කෙනෙකුට වෙනත් සංකූලතා ඇති වෙන්නට පුළුවන් නේද? හුඟක් වෙලාවට අර උණ අඩු වෙනකොට කෙනෙක් විවේකයෙන් බැහැර වෙලා තමන්
සුබුරුදු රාජකාරි කරන්නට ගියොත් ගැටලු ඇති වෙන්නට පුළුවන් නේද? මෙතෙන්දි මේ ඩෙන්ගු ඇන්ටිජන් පරීක්ෂාව නිසා ඇතිවන ප්‍රශ්න දෙකක් අපට තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි ඩෙන්ගු ඇන්ටිජන් එක පොසිටිව් වෙච්ච ගමම දුවගෙන යන ස්පිරිතාලෙ මගේ ඇඟේ වෛරස් එක තියෙනවා කියලා. ඉතින් දැන් ඒගොල්ලෝ හිතන්නේ මේ ජීවිත තර්ජනයක් තියෙනවා, ඇඟ ඇතුලේ වෛරස් එකක් තියෙනවා කියලා. එහෙම තත්ත්වයක් නැහැ. මේ අපිට ඕන තරම් වෛරස් උන හැදුනහම ඇඟ ඇතුලේ වෛරස් තියෙනවා. ඉතින් ඒක ඇඟෙන් එළියට යනවා 99% එකදීම කිසිම ඒක ප්‍රශ්නයක් ඇති තත්ත්වයකට යන් ලං වෙන්නවත් නැහැ. එතකොට ඩෙන්ගු ඇන්ටිජන් එකෙන් තියෙන්නේ අපි රෝගියේ තියෙන බව දැනගත්තාම ඒකට පරිස්සම් වෙන්න විතරයි. කියලා තමන්ගේ රුධිර පට්ටිකා ප්‍රමාණය දිනපතාම වගේ බලන්න පුළුවන් නම් හොඳයි. සමහර වෙලාවට දවස් දෙක තුනක් කරලා උදේ හවහ බැලුවත් කමක් නැහැ. එතකොට මේ ප්ලේට්ලට් කවුන්ට් එක එහෙම නැත්නම් පට්ටිකා ප්‍රමාණය 150,000ට අඩු වුණොත් පමණයි එන්න ඕන. මේක භයානක දේ තමයි ඇන්ටිජන් එක නෙගටිව් වුණාම කට්ටිය හිතනවා මට ඩෙන්ගු නෙමෙයි කියලා. ඒක තමයි භයානක. ගොඩක් කට්ටිය රෝගීන් ඩෙන්ගු ඇන්ටිජන් පරීක්ෂාව කළා, ඒක නෙගටිව්, ඒ කියන්නේ මට ඩෙන්ගු නෙමෙයි කියලා වැඩට යනවා, විවිධ දේවල් කරනවා. ඒක තමයි අනතුරුදායක තත්ත්වය. ඒක තමයි වැඩියෙන් භයානක. එතකොට ඩෙන්ගු ඇන්ටිජන් එක අපි බැලුවහම ඩෙන්ගු රෝගීන් 100කට කරොත් එයින් 3න් එකටම නෙගටිව්. එතකොට ඩෙන්ගු ඇන්ටිජන් එක පොසිටිව් නම් ඩෙන්ගු තමයි. ඩෙන්ගු ඇන්ටිජන් එක නෙගටිව් නම් ඒත් උන ඔළුවේ කැක්කුම, ඇස් යට රුදාව, හන්දි රුදාව, කොන්ද කැක්කුම, මාංශ පේශීන් වල කැක්කුම තියෙනවනම් ඒත් ඩෙන්ගුම තමයි. ඒ කියන්නේ කෙනෙකුට උණ තියෙනවනම්, හිසරදේ තියෙනවනම්, ඇස් වලට යටින් කැක්කුමක් එනවනම්, කොන්දේ රුදාව තියෙනවනම්, මාංශ පේශීන් වල වේදනාවක් තියෙනවනම් ඩෙන්ගු ඇන්ටිජන් එක පොසිටිව් නැත් එක ඩෙන්ගු, නෙගටිව් නැත් එක ඩෙන්ගුම තමයි. ඒක තමයි ඩෙන්ගු ඇන්ටිජන් එක ගැන කියන්නේ තියෙන්නේ. ඔව්, ඇත්තටම දැන් මෙතන මේ කාරණේදී අප මේ ඩෙන්ගු ඇන්ටිජන් පරීක්ෂාව කරගැනීමේ පහසුව තිබුණට අනවශ්‍යව කලබලයට ලක් විය යුතු නැති කියන කාරණය. දැන් ඒකම දැන් මේ ඩෙන්ගු තත්ත්වයන් හොදී ඇත්තටම දැන් අපි හුඟක් අය බය වෙන්නේ ඩෙන්ගු උන රෝග තත්ත්වයකට ආවට පස්සේ තමන් නරක තැනකට යයිද කියන එක. දැන් කලින් අපි කෙටි සඳහනක් කරා වගේ ඩෙන්ගු රක්තපාත උන තත්ත්වයට යයිද කියන චකිතෙන් යම් කිසියෙකු රෝගියෙකු ඉන්නට පුළුවන් මේ කලබලයත් එක්ක. මෙතනදී අපි ඩෙන්ගු රක්තපාත උන තත්ත්වයට යනවා කියන කාරණයට දැනෙන්න මේ රෝග ලක්ෂණවල මොන ආකාරයේ වෙනස්කම්ද වෙන්නට පුළුවන් වෙන්නේ? රෝගියාට දැනෙන්නට මොන වගේ ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්ද? මෙහෙමයි, ඩෙන්ගු රක්තපාත තත්ත්වය ඇති වෙන්නේ ඩෙන්ගු රෝගීන් 10,000කගෙන් 100ක් වගේ සුළු ප්‍රමාණයකට. හැබැයි දැන් හැබැයි ඒ ප්‍රමාණය චුට්ටක් වැඩි වෙනවා මේ දවස්වල. මෙතනදී සාමාන්‍යයෙන් වෙන්නේ ඩෙන්ගු රක්තපාත තත්ත්වය ඇති වෙන්නේ උණ හැදිලා 3වෙනි, 4වෙනි, 5වෙනි හෝ 6වෙනි දවසේ. හුඟක් කට්ටියකට මේ රක්තපාත තත්ත්වය ඇති වෙනකොට උණ බැහැලා ගිහිල්ලා. ඒක තමයි අනිත් කාරණේ. සමහර ඩෙන්ගු රෝගීන් ඉන්නවා ඩෙන්ගු ඇන්ටිජන් එක නෙගටිව්, උණ හැදෙනවා උණ දවස් දෙකයි, ඊට පස්සේ උණ බැහැලා යනවා. ඒ අය හිතනවා තමන්ට සනීපයි කියලා. ඒගොල්ලෝ වැඩට යනවා, ළමයි ඉස්කෝලේ යවනවා. ඉතින් ඩෙන්ගු එකෙන උණ බැහැලා ගිය යනකොට තමයි මේ රක්තපාත තත්ත්වය ඇති වෙන්නේ. රක්තපාත තත්ත්වයේ විදිහට අපි හඳුන්වන්නේ කෙනෙකුගේ රුධිරේ තියෙන රුධිර නහරවල තියෙන ප්ලාස්මා. ඒ නහර වලින් එළියට ලීක් වෙලා බැහැර වෙලා ශරීරයේ පෙනහළු සහ උදරය ආශ්‍රිතව තියෙන කැවිටි වලට එකතු වෙනවා. මේක තමයි රක්තපාත තත්ත්වය කියන්නේ. සාමාන්‍යයෙන් මේක වෙන්නේ උණ හැදිලා 3වෙනි, 4වෙනි, 5වෙනි හෝ 6වෙනි දවසේ. සාමාන්‍යයෙන් මේක වෙන්නේ ප්ලේට්ලට් කවුන්ට් එක 100,000ක් වගේ ප්‍රමාණයකට අඩු වෙනකොට, 100,000කට වඩා අඩු වෙනකොට. ඉතින් මේ පැත්තට යනවද කියලා කෙනෙක් දැනගන්න විදිය තමයි එයා ඒතනත්තා මුත්‍රා කරන ප්‍රමාණය අඩු වෙනවා. ඒකයි අපි රෝගීන්ට කියන්නේ ගෙදර ඉන්නකොට වැඩිහිටි කෙනෙක් නම් පැයකට මිලිලීටර් 100ක් වගේ වෙන්න දියර වර්ග පානය කරන්න. එහෙම පානය කරනකොට පැය දෙකකට මිලිලීටර් 100ක් වෙන මුත්‍රා පිට වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි පැයකට මිලිලීටර් 100ක් බොනවා කියලා හිතන්න. එතකොට පැයකට මිලිලීටර් 50ක් මුත්‍රා හැදෙන්න ඕන. අපිට පැයෙන් පැය මුත්‍රා කරන්න බැරි හින්දා අපි පැය දෙකෙන් දෙක කරාම පැය දෙකට 100ක් තියෙනවා. අපි දැන් පොඩි ළමයෙකුට පැයකට මිලිලීටර් 50ක් දෙනවා නම් බොන්න එයින් 25ක් මුත්‍රා විදිහට හැදිලා එතකොට පැය දෙකකට මිලිලීටර් 50ක් ඒ ළමයා යුරින් මුත්‍රා විදිහට පිට කරන්න ඕන. මේ මුත්‍රා කිරීමේ අඩුවක් තියෙනවා නම් අපි හිතනවා ඒ කියන්නේ මේ තැනත්තර ඩෙන්ගු රක්තපාත පැත්තට යනවා කියලා.
ඒ වගේම සමහරකට කලාන්ත ගතිය රුධිර පීඩන අඩුවේ පැත්තට යන එක වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ රෝග ලක්ෂණ වෙනකන් ස්පිරිට් මේ නිවසේ ඉන්න කියලා කියන්නේ. ඒ අපි ඒ රෝග ලක්ෂණ ප්ලේටර් කවුන්ට් එක 150,000 දෙන්නෙත් නෑ. ඒකයි අපි සාමාන්‍යයෙන් 150,000ක ප්ලේටර් කවුන්ට් එක දෙන්න කියලා කියන්නේ. අපි ඊට පස්සේ රෝහලට ආවම බලන්න පුළුවන්. එතෙන්දී අතිරම ආයි කරන්නේ පැරසිටමෝල් වගේ ඖෂධයක් දෙනවා. ඔය වමනේ ගතියක් වගේ එනවනම් විතරක් ඒකට ගැළපෙන ඖෂධයක් දෙනවා. ඊට පස්සේ අර ගෙදරදී වගේම දියර ගන්න කියනවා. බොන්න පුළුවන් නම් කටින් බොන්න කියනවා. වතුර හරි ෆෘට් ජූසස් එමෙතන් කැඳ ජාති එමෙතන් ජීවනි කටින් බොන්න කියනවා. කලපය දෙකින් දෙකට මුත්‍රා කරන ප්‍රමාණය මැනලා ඒ අවශ්‍ය කරන ප්‍රමාණය තියනවාද කියලා බලනවා. ඒකයි සමහර රෝගීන් බයිනි පැරසිටමෝල් පෙත්තක් විතරයි දුන්නේ කියලා. ඉතින් ඒක විතරයි අවශ්‍ය වෙන්නේ. එහෙම බලාගෙන යනකොට අපිට තේරෙනවා නම් මේ තැනත්තා මුත්‍රා කරන ප්‍රමාණය අඩු වෙනවා. ඒතර අපි මේ පිළිබඳ සටහනක් තියාගන්නවා. දෙවෙනි එක තමයි අපි මේ රෝගියාගේ බලන්නේ මේ ප්ලේටර් කවුන්ට් එක නෙමෙයි. ප්ලේටර් කවුන්ට් එක අපිට අවශ්‍ය වෙන්නේ රෝගියා රෝහලට ඇතුල් කරන්නත් අනතුරුව කවදා හරි දවසක රෝහලින් පිට කරන්නත් පමණයි. ප්‍රතිකාර වලට ප්ලේටර් කවුන්ට් එක වැඩක් නැහැ. එතෙන්දී අපි ගන්නෙ පැක්සෙල් වොලියුම් කියන එක PCV කියන හිමොග්ලොබින් ඇන් පැක්සෙල් වොලියුම්. ඒ පැක්සෙල් වොලියුම් කියන්නේ රුධිරයේ රතු රුධිරාණු වල තියෙන ඝනත්වය පිළිබඳ දර්ශකයක්. ඉතින් අපි හිතනවා මේ සාමාන්‍යයෙන් අපි හිතමු කෙනෙක්ගේ පැක්සෙල් වොලියුම් එක අපිට 35ක් කියලා. එතකොට පළවෙනි දවසේ මේ තැනත්තා පරීක්ෂණයක් කළා තියෙනවා නම් යාගේ PC එක 35ක් කියනවා. මේක 120කින් වැඩි වුණොත් අපි හිතනවා මේ තැනත්තාගේ ඩෙන්ගු රක්තපාත පැත්තට එහෙම නැත්නම් මේ තැනත්තාගේ ඇඟ ඇතුලේ ඒ තරලේ ප්ලාස්ම තරලේ ලීක් වීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. 120ක් කියන්නේ 35ක් තියෙන කෙනෙකුට 42ක් වගේ ගානකට එන්න. 40ක් තියෙන කෙනෙකුට 48ක් වගේ ගාන. ඒ කියන්නේ ඒ තමන් මුලින් තිබිච්ච ගාන අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ 120කින් වැඩි වෙනවා. තුන්වෙනි එක තමයි අපි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරලා බලනවා. ඒ ස්කෑන් එකේ අපිට පෙන්වුම් කරනවා ගෝල් බ්ලැඩර් එක. ඒ කියන්නේ පිත්තාශය. එහෙම නැත්නම් පෙනහළු ආශ්‍රිත එහෙම නැත්නම් බඩේ යම් ප්‍රමාණයක වතුර එකතු වීමක් සිද්ධ වෙන්න පටන් ගන්න තියෙනවා නම් අපි දැනගන්නවා ඒ තනත්තාගේ මේ ඩෙන්ගු රක්තපාත පැත්තට ගිහින් තියෙනවා කියලා. ඒ කියන්නේ කාරණා තුනක් මූලික කාරණා තුනක් තව දේවල් තිබුණත් මුත්‍රා කරන ප්‍රමාණය අඩු වෙන එක පැක්සෙල් වොලියුම් එක 120කින් වැඩි වෙන එක ඕ ඊට සමාන ගණනකින් සහ ස්කෑන් පරීක්ෂාවක් කරාම එතනත්තාගේ වතුර එකතු වීමක් තියෙනවාද කියන එක. ඉතින් මේ කාරණා තුනම අපි සැලකිල්ලට අරගෙන එතෙන්දී එහෙම ෆ්ලූයිඩ් ලීක් වීමක් තියෙනවා නම් ඉතින් අපි ඒක දැනගන්නවා. ඒකට ගොඩක් රෝගීන් බය වෙන්න පටන් ගන්නවා. මගේ රෝගියාගේ, මගේ දරුවාගේ, මගේ මහත්තයාගේ, භාර්යාවගේ ඇඟේ එළි වතුර එළියට ලීක් වෙන්න පටන් අරගෙන ඉතින් ඒක අනවශ්‍ය විදිහට බය වෙන්න ඕනේ නැහැ. ඒක පිළිබඳ යන වෛද්‍යාත්මක ප්‍රතිකාර කිරීමේ විලාශයක් තියෙනවා. ඉතින් අපි ඒකෙන් ප්‍රතිකාර කළ සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නවා. ඉතින් ඒක නිසා එහෙම ඒ තත්ත්වයට ආවත්, ඩෙන්ගු රක්තපාත පැත්තට ආවත් ඒ මනවශ්‍ය විදිහට බය වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඔව්, එතෙම දැන් අප දැන් මේ ප්‍රතිකාරය ගැන කතා කරේ. විශේෂයෙන්ම මේ දිනවල චකිතෙන් සිටින අපේ අසන්නන්ට උපකාරයක් හැටියට. හැබැයි මේ කාරණේදී අපි තව දෙයක් දකින්නවා. දැන් ඇත්තටම දැන් පහුගිය කාලේ කියවුණා මේ වතාවේ ඩෙංගු රෝගය ටිකක් බරපතලයි කියන කාරණයක් ජනතාව අතර ආරංචි හැටියට පැතිරුණා. වෙනදාට වැඩිය කියන්නේ ඩෙංගු රෝගයට පත් වෙන අය අපි කතා කරන අර නරක පැත්තට යන කට්ටිය වැඩි කියන කාරණේ, ඩෙංගු මරණ වැඩි වෙනවා කියන කාරණේත් ආවා. මෙතෙන්ටත් යම් හේතුවක් තිබුණා නේද? ඇත්තටම අපට පාලනය කරගන්නට බැරි. හැබැයි මේ වෛරසයේ වෛරස වර්ගයේ වෛරස ප්‍රභේදයේ ප්‍රශ්නිකුත් තිබුණා නේද? මෙම අපේ දැන් හැමෝටම ඩෙංගු හැදෙන්නේ දෙවෙනි පාරට හරි තුන්වෙනි පාරට හරි. එතකොට ඩෙංගු නැවත නැවත හැදෙනකොට ඒ රෝගයේ යම් උත්සන්න ස්වභාවයක් තියෙනවා. දෙවෙනි එක ටික වෛරසයේ ස්වභාවයේ වෙනස් වීමක් ගැන අපි අනුමාන කරනවා. මොකද දැන් අපරෝ දැනට සේවය කරන ජාතික රෝහලේ අපි ඩෙංගු සඳහා විශේෂ ප්‍රතිකාර ඒකකයක් පටන් ගත්තා. පහුගිය කාලේ ඒකට ඇතුළත් වෙච්ච රෝගීන් බැලුවහම අපිට පෙනී ගියා මේන් ඇතුළත් වෙන රෝගීන් තුන්ගෙන් තුනෙන් එකකගේ වමන මේ වගේ ලීක් වීමක් දක්වනවා කියලා. කියන්නේ ඒක වෙනද දකින්න තිබුණ නැති තත්ත්වයක්. තුන්වෙනිව අපිට ගොඩක් රෝගීන්ට ලේ දෙන්න වුණා. ඒ කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් දකින්නේ මේ ඒ තනත්තාගේ අර මං කලින් කිව්වාගේ ප්ලාස්මා එළියට යෑමක්. ඉස්සරදී කලාතුරකින් තමයි ඇඟ ඇතුලේ අපිට නොපෙනෙන අපි නොදැනෙන
රුධිර වහනයක් සිද්ධ වෙනවා. මේකෙන් තමයි හුඟක් රෝගීන් මිය යන්නේ. ඉතින් පහුගිය දවස්වල අපිට ගොඩක් රෝගීන්ට ලේ දෙන්න උනා ඒ ලෝගින් බේර ගන්න. එහෙම කළා අපි කිසිම රෝගියෙක් එහෙම අනතුරුකට පත් වුණේ නැහැ. අපි හැම රෝගියෙක්ම බේරගත්තා. ඉතින් අන ඊළඟ කාරණේ කියන්නේ අපිට ලේ දෙන්න වෙන අවශ්‍යතාවත් අවස්ථාත් ඉස්සරට වඩා වැඩි කියලා හිතෙනවා. හැබැයි ඉතින් මේ පිළිබඳව ජනතාව අනවශ්‍ය විදිහට බය වෙන්න ඕනේ නැහැ. මොකද අපි තියෙනවා ඉතාම හොඳ ගයිඩ්ලයින් එකක්. ඒක නැත්තම් මාර්ගෝපදේශකයක්. ඒක අපි හැම අවුරුද්දෙම මේ අපේ වෛද්‍යවරු මමත් එක්ක සමාජික අපි වාඩි වෙලා ඒ අලුත් තත්ත්වයන් ගැන කතා කරලා ඒව සැලකිල්ලට අරගෙන අපි අලුතෙන් එක ලියනවා. ඒක අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඩෙංගු මර්ධන ඒකකයත් එපිඩමියොලොජි පසංගත රෝග අංශයත් අපි හැමෝම එකතුලා කරන්නේ. ඒතර අපි ඒ මාර්ගෝපදේශක සංග්‍රහය අනුව තමයි මුළු රටේම වෛද්‍යවරු ප්‍රතිකාර කරන්නේ. කිසි කෙනෙක් Tamanට ඕන විදිහට ප්‍රතිකාර කරන්නේ නැහැ. එකම ආකාරයකට ප්‍රතිකාර සිදු වෙනවා. ඒකයි අපි කියන්නේ අර රෝහලෙන් මේ රෝහලට යන්න ඕනේ නැහැ, මේ රෝහලෙන් අර රෝහලට යන්න ඕනේ නැහැ. මූලික ඒ වෛද්‍යවරු මත යම් වෙනස්කම් තිබුණත් මූලික ප්‍රතිකාර ටික කරන්නේ සාමාන්‍යයෙන් එකම ආකාරයට තමයි. මේ පිළිබඳ මුළු රටේම ඉංග්‍රීසි බටහිර වෛද්‍යවරු දැනුවත් වෙලා ඉන්නේ. ඔව් ඇත්තම දැන් මේ කාරණය මම හිතන්නේ අපි අසන්නන්ට වැදගත්. හුඟක් වෙලාවට හිතෙනවා තමන්ගේ රෝගියා මීට වඩා ලොකු හොස්පිටල් එකකට ලොකු ආරෝග්‍ය ශාලාවකට ගෙනිච්චා නම් මීට වඩා දෙයක් කරන්නට තිබුණාද කියලා සැකය. හැබැයි මම හිතනවා දැන් මේ කරුණ දැක්වීමත් එක්ක ඒ සැකය ඔබට නිවැරදි කරගන්නට පුළුවන්. මොකද මේ ප්‍රතිකාර රටේම සිදුවෙන්නේ එකම ආකාරයකටම එකම තැනකින් සකසන මාර්ගෝපදේශන ඇතුව කියන කාරණයත් එක්ක. එතෙම අපි මේ වැඩසටහනේ අවසානයේට කිට්ටුවේ ඉන්නේ. එතනදිත් අපි දැන් ප්‍රතිකාරය ගැන කතා කරා. රෝගීන් හැටියට හා රෝගීන්ගේ සමීපතමින් හැටියට සැලකිය යුතු මූලික කාරණා ටික කතා කළා. අවසානයේදී අපි කොහොමද මේ තව දෙයක් තියෙනවා අපිට කතා කරන්නට කෙටියෙන් හරි. වගකීම කියන කාරණය. මේ රෝගය අපට ලැබුණේ කොහොමද? කාගේ වැරැද්දෙන්ද කියන කාරණය. ඒක හරිම සංකීර්ණයි. හැමෝම කාට හරි බයිනවා. මං හිතන්නේ ඒක එහෙම කළ බෑ. ඒ කියන්නේ අපි රෝගියෙක් දැකපු ගමන් අපි ගාවට අවිල කියන්නේ එමිසෙල ආණ්ඩුවට බයිනවා. ඉතින් මං දන්නවා ආණ්ඩුවක් ඒකට වග කියන්න ඕන. හැබැයි පුරවැසියෝ විදිහට අපිත් වග කියන්න ඕන. ඒ කියන්නේ මේක මුළු සමාජයේම එකට මේකට ගියේ නැත්තම් මේක රජයට කරන්නත් බෑ, පොලිසියට කරන්නත් බෑ. අපි අනිවාර්යයෙන්ම රෝහලවල වෛද්‍යවරුන් කරන්න බෑ. අපි කරන්නේ මේක ප්‍රතිකාර කරන එකනේ. මෙතෙන්දී පළමුවෙන් වැදගත්ම දේ තමයි මදුරු හැදෙන තැන් අඩු කරන්න ඕන. ඒ පිළිබඳව මම හිතන ජනතාව දැනුවත් කරන මම බුදු සතුරු වෙන මාධ්‍යයකට ආපු එක ගැන මොකද මාධ්‍යයට තමයි කරන්න පුළුවන්. දෙවෙනි එක මදුරු අඩු කරන්න ඕන. හැදිච්ච මදුරු. ඒ කියන්නේ මදුරුව මරලා මදුරුවන්ට දුම් ගහලා ඒ වගේ ක්‍රමවලින්. තුන්වෙනි එක මදුරුව කාව හරි දෂ්ට කරන එක වළක්වන්න ඕන. ඒ කියන්නේ මදුරු නෙට් එකක් වගේ එකක් පාවිච්චි කළා. එහෙම නැත්නම් අර ගොඩක් මදුරුවන්ට මේ අපි අද්දිකට ෂර්ට් එකක් ඇඳගෙන හිටියනම් ඒක හරහා යන්න බෑ. ඒ කියන්නේ අද්දික ෂර්ට් ඇඳලා ගෑන් ළමයින්ට මේ ගවුම් වෙනුවට දික්කලිසම් අඳවලා එහෙම කරන්න පුළුවන් නම් ගොඩක් ඉන්නේ තරුණ කට්ටිය තමයි මේ හැදිලා ඉන්නේ. මම අපේ අමතුමාට කිව්වා ඉස්කෝලේ යන ස්කූල් යුනිෆෝම් එකත් මාරු කරන්න පුළුවන් ද අඩු ගන්න තාවකාලිකව හරි ළමයින්ට කලිසම් ඇඳගෙන ඉන්න පුළුවන් කියන්න බැරිද කියලා. දිග කලිසම් ගෑන් ළමයින්ට පිරිමි ළමයින්ට මේක පොඩ්ඩක් මොකද ඒ වගේ තැන්වල තමයි මේක පැතිර යන්නේ රෝහල්වල මේ ස්පාසල් වගේ ටියුෂන් පන්තිවල තැන්වල. වැදගත්ම දේ මට අන්තිම විනාඩි කියන්න ඕන බටහිර වෛද්‍යවරයෙක් විදිහට ගස් ලැබු කොළ නම් දෙන්න එපා. ඒකෙන් කිසිම දෙයක් නැහැ. රෝගීන් අනතුරට පත් වෙනවා. පහුගිය දවස්වල මැරිච්ච ලෙඩ්ඩු බැලුවහම ඒ සමහර ලෙඩ්ඩු දීලා තින්නේ හොරෙන් අපට හොරෙන් ගස් ලැබු කොළ දීලා. එතකොට ඒවයි වගකීම ගන්න ගස් ලැබු කොළ දීපනුස්සය නැහැ. ඒගොල්ලෝ ඒ මං වගකීමෙන් ඉල්ලා හිටිනවා. තමන්ගේ ලරුවට ආදරේ නම් දෙන්න එපා. පහුගිය දවස්වල මැරුණේ ගස් ලැබු කොළ දීපු කට්ටිය. දවස් 8ේදී ඇඟේ අභ්‍යන්තර රුධිර වහනේ උනේ ගස් ලැබු කොළ දීපු කට්ටිය. ඒගොල්ලෝ අපට හොරෙන් ඒව බීලා අන්තිමට මැරුණෙන් පස්සේ ස්පිරිතාල වලටයි මිනිස්සුන්ටයි දොස් කිය කී යනවා. ඒගොල්ලෝ තවරද්ද කරගත්තේ තමන්ට දීපේ තමන්ට ඒව කරන්න කියපු වෙද මහත්තයවත් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ මහත්තයවත් ඒ කෙනෙක්වත් නැහැ. අනිත් එක ඔය සිංහල වෙදකම එහෙම නැත්නම් ආයුර්වේදක වෙදකමේ කොහෙවත් ගස් ලැබුණේ නැහැ. ආයුර්වේද කොහෙවත් මේ ආයුර්වේදකම ආපු දවස්වල ඩෙංගු කියලා රෝගයක් තිබුණේ නැහැ. එහෙමනම් කොහොමද ඒගොල්ලෝ කුඩු පැකට් වලින් තැපෑලෙන් බේත් කරන්නේ? කොහොමද එතන අතන මෙතන වෙදනෝනලා වෙද මහත්තුරු බිහි වෙන්නේ? එහෙම දෙයක් සම්ප්‍රදායික ආයුර්වේද වෙදකමී නැහැ. ඕක පට්ටපල් බොරුවක්.
ඉංග්‍රීසි වෙදකමට සම්පූර්ණ විශ්වාසය තියෙනවා අපිට සම්පූර්ණ හැකියාව තියෙනවා රෝගීන් සනීප කරන්න. ඔය කියන මේ මම මේ ඔබතුමා ඇහුිනතත් කියන්නේ ඔය කියන පැකට් විකුණන කට්ටිය තැපෑලින් සල්ලි වලට පැකට් විකුණන කට්ටිය මම මේ වෙද නොවන වෙද මහත්තයා කියන කට්ටිය ඇයි අපේ රෝගීන් අරගෙන ඒගොල්ලෝ තනියෙන් බේත් කරගන්න නැත්තේ? මේ ඒගොල්ලෝ කරන්නේ මේ කොහොමද සනීපෙන කට්ටියට මේ මේ බෙහෙත් පැකට්ටයක් විකුණලා තමන්ගේ බඩ වඩා ගන්න ජාවාර මම මේ කරන්නේ. වෙන රටක වුණා නම් මේ මිනිස්සුන් අල්ලලා හිරේ දානවා. ඒ කියන්නේ තමන්ට කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නැතුව කිසිම සාක්ෂියක් නැතුව බෙහෙත් විකුණ තමන්ගේ බඩ වඩා ගන්න එකක් මේ කරන්නේ. මේක විශාල අසාධාරණයක් රෝගීන්ට කරන්නේ, ඉස්පිරිතාලවලට කරන්නේ. මම මුලිනුත් කිව්වා මේ රෝගීන් 10,000ක් ගත්තොත් එයින් 9,900ම නිකම සනීපෙනවා. මේ බේත් කරන්නේ නිකම සනීපෙන 9,900ට. එතකොට අපේ ඕනම මහත්තයෙකුට, මේ අහගෙන ඉන්න ඕනම මහත්තයෙකුට කියන්න පුළුවන් මම ඩෙංගු පිළිබඳ විශේෂඥයෙක්, මයිගාව බෙහෙතක් තියෙනවා කියලා. ඔබතුමා මේ බේත වෙළඳපොළට දාන්න බය නැතුව, මොකද රෝගීන්ගෙන් 99%ම ගෙදර හිටියත් සනීපෙනවා. මේ විකුණන්නේ ඒ ගෙදර සනීපෙන 99%ට. දෙවෙනි එක තමයි රෝහලකට ලෙඩෙක් ආවහම අසාධි තත්ත්වයට ආවත් ඔය ලීකින් කියන එක තියෙන්නේ පැය 48ක් පමණයි. එතකොට මේ බේත හොයන් අපට හොරෙන් ඇවිල්ලා පොවන්නේ මේ ලීකින් කියන එකේ මැද හරියේදී. එතකොට මේක ඊළඟ පැය 24දී කොහොමද සනීප වෙනව? මොකද මුල පැය 24දී ටිකක් අමාරු වෙනවා, දෙවෙනි පැය 24දී සනීප වෙනවා. මේගොල්ලෝ මේ සනීප කරන්නේ කොහොමද සනීප වෙන කට්ටිය? ඊට පස්සේ මම කියනවා මම අහවලාගේ පැකට් එක දුන්නා, අහවලාගේ පෙට් මේක දුන්නා, අහවලාගේ බේත් ටික දුන්නා, ඒක නිසා සනීප. ඔක පට්ටපල් බොරුවක්. අනිත් එක ඕකෙන් ওই ප්ලේට්ලට් කවුන්ට් එක වැඩි වෙනවා ඇති. ඒ පිළිබඳ පරීක්ෂණ නැහැ. හැබැයි ප්ලේට්ලට් වැඩි කළා නෙමෙයි ක්ලෙඩ් මේ නිසා නෙමෙයි ලෙඩ්ඩු මැරෙන්නේ ඇඟ ඇතුලේ තියෙන ලීකින් නිසා, ඇඟ ඇතුලේ තියෙන ලේ ගමනේ නිසා. ප්ලේට්ලට් එක කිසිම සම්බන්ධයක් නැහැ. සමහරලාට අසාධ්‍ය තත්ත්වයකට ඇති වෙන ලෙඩෙක්ගේ ප්ලේට්ලට් ප්‍රමාණය 95,000ක් 90,000ක් වෙනවා. ඒ අතරේ ප්ලේට්ලට් ප්‍රමාණය 5,000ක කෙනෙක් වාට්ටුවේ හෙට මෙහෙට ඇවිදයිද ටීවී බල බල ඉන්නවා. එතකොට මේ දෙක අතර සම්බන්ධයක් නැහැ. මේ බුරුකාරින්ට හැරවටෙන්න එපා කියලා මම අන්තිම අවසාන වශයෙන් ඔබතුමන්ගෙන් ඉල්ලා ඉන්න කැමති ජනතාවට කියන්න කියලා. ඔව්, එතෙම විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහත්මයා කියපු කාරණය ඔබට වැදගත්. ඇත්තෙන්ම මේ ප්‍රතිකාරයේදී අද අපේ රටේ රෝහල්වල තිබෙන ප්‍රතිකාරය ගැන විශ්වාසය තියන්න. එහෙම නැතුව කාගේවත් අරිෂ්ට හෝ කුඩු හෝ එහෙම නැත්තම් ගස්ලබුකොල ගැන කතා කරන්නට, ඒ ගැන හිතන්නට, ඒ බලාපොරොත්තු වෙන්නට එපා. මොකද මෙතනදී නිවැරදි ප්‍රතිකාරය වෙන්නේ මෙතන. හැබැයි මීට අදාළව මේ අනවශ්‍ය බෙහෙත් දීලා මේ අනවශ්‍ය ප්‍රචාර කරලා ඒ අය ගන්නේ අර රෝහලේ වෛද්‍යවරයා කරන කාර්යයට අදාළ සහතිකයේ තමයි ඒ අය ගන්නට උත්සාහ කරන්නේ. ඉතින් අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ ඩෙංගු රෝගය පිළිබඳව වර්තමාන තත්ත්වය වගේම කොහොමද අපි පරිස්සම් වන්නේ කියන කාරණේ ගැන දැනුවත් කිරීම ගැන විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහත්මයාට. ඉදිරි සතියේ හමු වන තෙක් අදට අප සුවසෙත වැඩසටහනින් සමුගන්නවා. ඩෙංගු උණ වැළඳුණු රෝගියෙකු එහෙම නැත්නම් ඒ වගේ පීඩාකාරී තත්ත්වයක ඉන්න කෙනෙකුට දැනගත යුතු ඉතාමත් වැදගත් කාරණා රැසක්ම වෛද්‍යතුමා පැහැදිලි කරලා දුන්නා. අපි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද වෛද්‍ය කරුණු පැහැදිලි කළේ කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා. සුපුරුදු ලෙසින් අදත් සුවසිත මෙහි වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ශාන්ත හිට්ටිආරච්චි මහතා. ක්‍රියාකාරී සහය ලබා දුන්නා අචලා ගුණසේකර. සඳුදා සුවසිත චන්ද්‍රිකා ජයකාන්තගේ නිෂ්පාදනයක්.